अमेरिका विशिष्ट वसर हतर पहाकट सर मनोरोग निर्णायक मे निर्णायक मीट कलकट पेरे सामगिकिमीन समकर लिंगिक गणुम गहनोतर शुद्ध लिंगिक गणुन मानसिक रोग सलकला प्रतिकार अदवेट मे मनोरोग निर्णायक समलिंगिक रोग अयंकर एक अद सामान्य मिनिसुंगे चर्यावकटेट तमाई सलकानी प्रतिकारक मोल्टी उमुगे क्री मक्करेनी ने एत समगम बहु दिवुनु रटवाल वेल मेवन कोट समलिंगिक विवाह पिलिगन्नवा एवितराक्ने में तमांगे रटवाल वेल तीन दंडन नीति तुलिं मे वरदा कटेट अर्थ दक्पाती वीम इवात कर हबै मित्रोनि तामत श्रीलंकाव समलिंगिकत्वे सलकन्ने वरदा हटियट इकेने පිරිමියෙක් පිරිමියෙක් සමග හෝ ගැහණියෙක් ගැහණියෙක් සමග ලිංගික එකතු වීම සලකන්නේ වරදක් හැටියට. හැබැයි මිතුරුනි මෙන්න මේ චෝදනාවට ගොදුරු වෙන්නේ බොහෝ වෙලාවට අහිංසකෙක්ව ගාමන්ට යන ළමෙක්, එහෙම නැත්නම් බොහොම සුළු රැකියාවක් කරන අහිංසක ගැහණියෙක්, එහෙම නැත්නම් කොල්ලෙක්. මේ රටේ ඉන්න ප්‍රබලයන් මේක කරනවා. හැබැයි කිසිම කෙනෙක් මේක අභියෝගයට ලක් කරන්නේ නැහැ. කළ යුතු ක්‍රම දෙකක් තිබෙනවා. එක්කෝ මේක නීතිගත කළ යුතුයි, එහෙම නැත්නම් නීති හැමතෙම ගැලප එකසේ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මම මේ කියන්නට යන්නේ පවිත්‍ර වන්‍ය ආරච්චිගේ චර්යාවන් සම්බන්ධයෙන්. පවිත්‍ර වන්‍ය ආරච්චි ඔබ කැමතුණත් නැතුණත් එකඟුණත් නැතත් සමලිංගික සේවනයෙහි කෙරෙහි විශාල ආසාවක් දක්වන කාන්තාවක්. පවිත්‍ර එක් අවස්ථාවකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එනවා එක්තරා ක්‍රීඩාවල ලක්තරබන් විශේෂ මොබදන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිටිපස්සේ තියෙනවා මෙච්චිවන කියලා ගණිකාවන් විශේෂම පුනරුත්ථාපනය කරන ආයතනයක්. මෙන්න මේ ආයතනය තුළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කර ක්‍රීඩාවලල. මෙන්න මේ ක්‍රීඩාවලලේ විශේෂ විනිසුරු වරියක් මේ විවෘත කිරීම සඳහා තමයි ඇය පැමිණියේ. මේක තිබුණේ හෙන්රි ප්‍රෙඩ්ලිස් ක්‍රීඩාංගණේ. ඉතින් මේ වෙලාවේ ඇය විනිසුරු විදියට ආවට මේ විවෘත කිරීම සඳහා පැමිණියාට පස්සේ ඇය දකිනවා ලස්සන ගෑනු ළමයි. විශේෂයෙන්ම මේ ගෑනු ළමයා මතක විදියට විශාඛා විද්‍යාලයේ ඉගෙනගත්තු ශිෂ්‍යාවක් ඇකසියම් ප්‍රශ්නයකට ගොදුරු වෙලා මේ ස්ථානේ හිටියේ රඳවලා තිබුණේ. ඉතින් මේ අවස්ථාවේදී ඇය ඒ තරුණිය ඇඳලා හිටියා විකට අඳුන් තරඟයේ සුද්දෙක් මේ 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 ටූරිස්ට් කෙනෙක් විදියට තමයි ඇඳලා හිටියේ පොඩ්ඩක් අඟපසඟ පේන විදියට. මේක දැකපු පවිත්‍ර පිස්සු හැදිලා එම විශ්වවිද්‍යාලයේ ගුරුවරු සමග විශාල අකරතැබ්බක් නැත්තම් කලබලයක් ඇති කරගත්තා තමන්ට ඕන කියලා ඒ ළමයා එක්ක පොඩි ටුවර් එකක් ගිහින් එන්න. විශේෂයෙන්ම ඔබ දන්නවා රඳවියෙක් එහෙම එක එක්කනට අවශ්‍ය විදියට එළියට අරන් යන්න බෑ. හැබැයි පවිත්‍ර තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා මේ වැඩේ කරන්න හැදුවා. අවසානයේදී ඒ විශේෂම සමාජ විද්‍යාංශයේ ගුරුවරු විශාල අපහසුකකට පත් වෙලා විශාල පීඩනයකට පත් වෙලා තමයි මේ වැඩේ නවත්තගත්තේ. ඉතින් මිත්‍රෝනි මෙන්න මේ වගේ තක්කඩි අම්මන්ඩිලා තමයි අපට එන්නේ සදාචාරය ගැන එහෙම නැත්නම් සදාචාර සම්පන්න සමාජයක් හදන්න කතා කරන්නේ. ඉතින් මිත්‍රෝනි මෙවැනි අම්මන්ඩිලට ඡන්ද දීලා දවසින් දවස මේ රට විනාශ කරගන්නවට වඩා අපි සියලුම දෙනා රටගෙන සැලැස්මක් ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග පෙරටියම් මිත්‍රෝනි අරගලෙන් තුරු ජයග්‍රහණයක් නමුදු ඔබට සීමත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සමට ජය.